සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදම්තා ධම්මස්සවන කාලෝ අයං බදම්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම මේ වෙලාවේ ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා විශාල පිරිසක් මේ දේශනායක එකතු වෙනවා ඒ හැම දිනාටම ධර්ම දාණය හැටියටයි අද මේ ඇත්තෝ මේ ස්ථානයේ මෙබඳු දේශනාවක් සිදු කරන්නට මේ ජේතවන මහා සෑය සමීපයේට එකතු වී සිටින්නේ. එතකොට මේ එකතු වෙච්ච එක ඇතුලේ මේ ඇත්තන්ට විශාල කුසලානිසංසයක් වැඩෙනවා. අද මේ උතුම් දේශනාව සඳහා මේ අනුරාධපුරයේ පූජා භූමියේ ජේතවන මහා සෑය අභියස සිද්ධ වෙන දේශනා මාලාවේ මේ වෙලාවේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අංක 133 සංගමිතා මාවත අනුරාධපුර පදිංචි බෝධිපාරමිත් රාජපක්ෂ පුතාගේ දෙමව්පියන් විසින් ශ්‍රද්ධාවෙන් යුතුව මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. බෝධිපාරමිත් රාජපක්ෂ පුතා සහ ඒ දෙමව්පියන්ට ඒ ඇත්තන්ගේ ජීවිතවලට මේ උතුම් කුසලානිසංසයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය සංසාරගත ජීවිත සුවපත් කර ගැනීම පිණිසම බලවත් වේවා කියන අදිෂ්ඨානය ඇතුවයි අපි දේශනාව ආරම්භ කරන්නේ. පින්වත්නි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ හරි පුදුම තැනක්. වේගින් දියුණුව කරා යන්න පුළුවන් තැනක්. බුද්ධ ශාසනයේ ස්වභාවය ඒක තමයි. අර බුද්ධ ශාසනයේ ස්වභාවයට යම් කෙනෙක් එකතු වුණොත් එයාගේ தත්ත්වය අපිට වැඩක් නැහැ. එයා ගත කරපු කලින් ජීවිත අපිට වැඩක් නැහැ. එයාගේ ජීවිත හැඩය අපිට වැඩක් නැහැ. එයා කලින් දුරාචාරයේ හිටියද? එහෙමත් නැත්නම් ධර්මයේ ඇතුලේ හිටියද? එකක්වත් වැදගත් නැහැ. මේ ධර්ම ස්වභාවයක් තියනවා. ධර්මයට ආවට පස්සේ ධර්මයේ ඇතුලේ යාව දියුණු කරනවා. පුදුම දියුණු. හැබැයි ධර්මයේ ඇතුලේ ඉන්නවා වගේ පෙනුණත්, කියන්නේ ධර්මයේ ඇතුලේ ඉන්නවා වගේ පෙනුණත් ධර්මයේ ඇතුලේ නැත්තම් ඇතුලාන්තයේ තුලම තරංගයක් තමයි තියෙන්නේ. ඇතුලාන්තයේ තුලම කෙලෙස් තරංගයක්. දැන් බලන්න ලංකාවේ මිනිස්සු මේ බුද්ධ ශාසනය ඇතුලේ කරනවා කියන එක ඇතුලේ පේන්නේ කෙලෙස් තරංගයක් නෙමේද? කෙලෙස් තරංගයක් පේන්නේ. දැන් අපි දකින්න ওই ගම්මට්ටමේ තියෙනවා වෙන්දේසි බුද්ධ ශාසනය නාමින් කරන්නේ. බුදුරජාණන් වහන්සේට පවා විටක උපමා කරපු බුදුරජාණන් වහන්සේට උපමා කරපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුදසුන මත දායාද වුණු අමා නිවන සම්බන්ධ රහසක් සැඟවී ඇති පුෂ්ප වට්ටියක් එමත් නැත්නම් මල් වට්ටියක් මම මේ පහුගිය දවසක දැක්ක සිද්ධියක් මම කියන්නේ. බේබදු මහත්තයෙක්, ඒ කියන්නේ මතට බරපතල විදිහට ඇබ්බැහි වෙච්ච මිනිස්සේ කිතු මතේට ප්‍රසිද්ධ වෙන්දේසි විකුණනවා. කෙලෙස් තරංගයක් නෙමෙයි ඇතුලේ තියෙන කෙලෙස් තරංගය. ඒතර මේ කෙලෙස් තරංගෙන් මිදිලා ඕගොල්ලන්ට මේ බුදුරජාණන්සේගේ ප්‍රධාන කතාව කරන්න හම්බෙච්ච එක ගැන සතුටු වෙන්න.
ලොකු මිහිරක් නැති වුණත් ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුගේ ආස්වාදයට මේ කතාව හරියන්නේ නැහැ. එව නැති වුණත් රාගයෙන් නික්මීම සම්බන්ධ, ද්වේෂයෙන් නික්මීම සම්බන්ධ, මෝහයෙන් නික්මීම සම්බන්ධ සාකච්ඡාව කරගන්න ලැබිච්ච එක ගැන සතුටු වෙන්න. මට ඒක තරුණියෙක් මේ ළඟදී ලස්සන දෙයක් කතා කරලා කිව්වා. මේ කෑගල්ල පැත්තේ පන්සලක වෙන සිද්ධියක්. ඒ තමයි මේ පන්සලේ උපාසකම්මලා දෙන්නෙක් ඉන්නවලු. ඒ උපාසකම්මලා දෙන්න අතර මේ පන්සලේ Tamanගේ තත්ත්වය ඔසවා ගන්න විශාල තරගයක් තියෙනවලු. කියන්නේ ජීවිතේ මේ සැඳෑ කාලේට ආපු අම්මලා දෙන්නේ. එතකොට මේ සැඳෑ කාලේට ආපු මේ අම්මලා දෙන්නාගේ ජීවිතය ඇතුලේ මේ සාසනික වශයෙන් නිකන් Tamanව මතු කරගන්න පුදුමාකාර තරගයක් තියෙනවලු. ඒක කාන්තාවක් ඒක ඒ ස්වාමීන් වහන්සේ තායිලන්තේ ඇව්වලු. එතකොට දැන් අනිත් කාන්තාව බලනවලු මම කොහොමද මතු වෙන්නේ. එතකොට යා මේ හාමුදුරන්ට අවශ්‍ය ඇඳ පුටු මේ සරම ඔක්කොම පූජා කළාලු. එතකොට ඒ දෙන්නාට තියෙන්නේ බුද්ධ ශාසනය ඇතුළෙත් කෙලෙස් තරගයක් නෙමෙයිද? කෙලෙස් තරගයක්. ඉතින් ආයේ සෝවාන් කමක් ගැන නම් අහලකවත් කතා කරන්නවත් පුළුවන් මට්ටමක් නැහැ. එතකොට එහෙම කතා කරන්න පුළුවන් මට්ටමක්වත් නැහැ. දැන් බලන්න බුද්ධ ශාසනය ඇතුළේ එතකොට යාලා බුද්ධ ශාසනය රකින්නවා කියලා හිතුවේ හාඳුරුණ්ඩ ඇඳ පුටු මේස ටිකක් පූජා කරන එක. එතකොට ඒකට අභියෝග කරන්න අනිත් කාන්තාව කරේ තායිලන්තේ හාඳුරු ගෙනියන එක. එතකොට ඒවා ඒ අතරෙත් එක්තරා විදියක නිර්ආමිසත්වයක් ඇඟිලා තියෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන තරගය. ඒකේ බොහොම අසත්පුරුෂ තැනක් එක තැනක මතු වුණා කිව්වා. එක කාන්තාවක් මේ පෝයට සිල් ගන්න ගියාම අනිත් කාන්තාව එතන වාඩි වෙයි කියලා වතුර දාලා තිබ්බලු. වතුර බෝතලේ කලලා තිබ්බලු. එතන යා වාඩි වෙයි කියලා. එතකොට ඒක ඇතුලේ තියෙන කෙලෙස් තරගයක් නෙමෙයිද? කෙලෙස් තරගයක්. එතකොට මේ කෙලෙස් තරගයේ ඇතුලේ ඔගොල්ලෝ හිතනවද ධර්මයක් මතුවේ කියලා? ධර්මයක් මතුවෙන්නේ නැහැ. ඒ කෙලෙස් තරගයේ ඇතුලේ ධර්මයක් මතු කරගන්නවා කියන එක ගොඩාක් අමාරු දෙයක්. හැබැයි ඒ අමාරු දේ දක්ෂ ඥානවන්තයෙක් කරනවා. සමහර විට යා නිතර පන්සල් යන්නේ නැති වෙන්නත් පුළුවන්. කොයි වෙලාවෙත් ස්වාමිනාම්සිකේ නමක්ගේ ඇසුර නැති වෙන්නත් පුළුවන්. නමුත් එයා ඇතුලේ තියෙනවා ධර්ම විතර්ක. එයා ඇතුලේ හැම වෙලාවකම මිම්ම විදියට තියාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මිම්ම විදියට තියාගෙන ඉන්නේ ධර්මය. එතකොට අන්න එහෙම කෙනෙක් දියුණුවක් කරා යනවා. අද ලංකාව පුරාම පේන්න තියෙන්නේ කෙලෙස් තරගයක්. ඔය කන්ද කැටිය පැත්තේ මම දැක්කා එක වතාවක්, එක අවුරුද්දක මේ හැම පන්සලකම පෙරහැරවල්. එතකොට මේ හාමුදුරුවෝ මේ ගමේ දායකයෝ එකතුලා කතා කරන්නේ මොකක්ද දන්නවද? බොහොම අහිංසක මිනිස්සු ඉන්නේ. වේලක් කර වේලක් කන මිනිස්සු ඉන්නේ. රැයට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි මිනිස්සු ඉන්නේ. ඒ මිනිසුන්ගෙන් එකතු කර කර ඒ ගිහියෝයි පැවිද්දෝයි ඔක්කොම කළේ මොකද්ද? එහා පැත්තේ පන්සලට වඩා අපේ පෙරහැර කොහොමද කරන්නේ? අපේ පෙරහැර කොහොමද කරන්නේ? ඊළඟ පෙරහැරට වඩා ඒක අභිභවනය කරලා කොහොමද එහේ අලි දෙන්නෙක් නැගිනව? අපි කොහොමද අලි හතර දෙනෙක් ගෙන්නන්නේ? ඔබ හිතනවාද මේ මිබඳු ලෝකයක් ඇතුලේ අපිට ධර්මයක් දියුණු කරගන්න වෙලා තියෙන්නේ? එතකොට ඔයගොල්ලෝ සතුටු වෙන්න මොකටද? කෙලෙසුන්ට අහු වෙන්නේ නැතුව ඔයගොල්ලෝ දැනටත් ධර්මයට අහු වෙලා තියෙනවා. දැනටත් ධර්මයට අහු වෙලා තියෙනවා. හැබැයි මේ ධර්මයට අහු වුණ එක ස්ථාවරයි කියලා අපිට කියන්න බෑ. මේ ධර්මයට අහු වෙච්ච එක තුල අපි ස්ථාවරයි කියලා කියන්න බෑ. මොකද ධර්මයට ආපු කෙනත් කඩා වැටෙන්න පුළුවන්. ධර්මයට ආපු කෙනත් කඩා වැටෙන්න පුළුවන්. ඒතර ධර්මයේ ඇතුළේ කඩා වැටිච්ච අය ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ධර්මයේ ඇතුළට ඇවිල්ලා කඩා වැටිච්ච අය ඕන තරම් ඉන්නවනේ. දැන් මම දන්න එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ බොහොම මේ හරිම සිල්වත්, ගුණවත්, බොහොම හොඳ කෙනෙක්. ඊට පස්සේ පැවිද්ද අත්හැරියා. ඒතර පැවිද්ද, ඒ කියන්නේ හිතන්නවත් බෑ පැවිද්ද අත්හරි කියලා. පැවිද්ද අත්හැරියා. දැන් හැමදාම Facebook එකට ෆොටෝ අප්ලෝඩ් වෙනවා. බයික් උඩ නැගගත්ත. ඊට පස්සේ තරුණියගේ තාරුණ්‍යයට අදාළ කලාත්මක විදියේ දේවල් එක්ක විලාසිතා එක්ක. ඒ තරුණයා දැන් එයාගේ ප්‍රධාන වැඩක් තමයි ඒ විදියට එක එක මෝස්තරයේ ඡායාරූප
සමාජ මාධ්‍යයටම උදාහරණයක. එතකොට දැන් ඒ භික්ෂුව ගැන මම දන්න නිසා මම දන්නවා එච්චර කඩාවේ, ඒ කියන්නේ එච්චර ගිහිකම ඇතුළෙත් ඒ මට්ටමට යන්න පුළුවන් කෙනෙක් නෙමෙයි එයා. එයා හොඳට ධර්මයක් දියුණු කරගෙන හිටියා කාලය. බිම් බලාගෙන බොහොම සංසුන් ඉරියව්වෙන් ඇතුළාන්තය තුළ හොඳට ධර්මයේ කතා කරගෙන හිටිය භික්ෂුවක් කොහොමද කඩාවැටිච්ච විදිය? එහෙනම් අපිට තේරෙනවා ධර්මයට ආපු කෙනෙකුත් කඩාවැටෙන්න ඉඩකඩ තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ට කොහොමද තියෙනවා? ඕගොල්ලෝ මේ කෙලෙස් මඩගොඩ ඇතුළේ තමයි ධර්මයෙන් නැගිටින්න හදන්නේ. එතකොට ඕගොල්ලන්ට අවදානම තවත් වැඩි. හැබැයි මේ අවදානම ඕගොල්ලන්ට ජය ගන්න පුළුවන්. මේ අවදානමින් නැගී හිටින්න පුළුවන්. එතකොට මේ නැගී හිටිනවා නම් ඕගොල්ලන්ගේ ඇතුළේ තියාගන්න ඕන ධර්මයේ ඔස්සේ ගොඩනගාගත්ත සංසුන්කමක්. ධර්මයේ ඔස්සේ ගොඩනගාගත්ත සංසුන්කමක්. ඒ සංසුන්කම කියන්නේ නිකන් පැල් රකින්න වගේ එකක් නෙමෙයි. දැන් ඕගොල්ලන්ට තියෙන සංසුන්කම තමයි බැරිකමට සංසුන් සමහර අය. දැන් සමහර අය ඉන්නවා මේ ඒගොල්ලන්ට දැන් සිල් රකින්නවා නෙමෙයි සිල් රැකෙනවා. එහෙම. දැන් අර දැන් ප්‍රාණඝාතේ කරන්නේ නෙමෙයි ප්‍රාණඝාතේ කරන්න බෑ. බැරි මට්ටමක් තියෙන්නේ. හොරකම් නොකරනවා නෙමෙයි හොරකම් කරගන්න බැරි මට්ටමක් තියෙන. එච්චර දුර්වලයි යා. ඒතර ඒ දුර්වලතාවය කියන්නේ දියුණුව නෙමෙයි. දුර්වලතාවය කියලා කියන්නේ දැන් කියන්නේ තමා තුළ පංච දුස්චරිතයේ දුර්වලයි කියන්නේ එයා සිල්වත් කියන එක නෙමෙයි. ඊට වඩා ගැඹුරු දාර්ශනික හරයක් ඇතුලේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම කතාව තියෙන්නේ. ඒතර ඒ ධර්ම කතාවට එකතු වුණාට පස්සේ පින්වත්නි අදරෑට මලත් ඒක සනීප ජීවිතයක්. නමුත් ලංකාවේ 75%කටත් වඩා වැඩියෙන් ඒබඳු සනීප ජීවිත නැහැ. 75%කටත් වඩා වැඩියෙන් ඒබඳු සනීප ජීවිතයක් නැහැ. ඒ සනීප ජීවිතයක් හොයාගෙන ආපු අය මේ අය. ඒ කියන්නේ මේ භූමියට ඒ බඳු සනීප ජීවිතය ගවේෂණය කරන අය, ඒ ගවේෂණය කරන අදහසින් කකුල ඉස්සුවත් ඒක සනීපයි. ඒ ගවේෂණය කරන අදහසින් දැන් ඉස්සලත් අපි දේශනාවේදී කිව්වා මේ පාදයක් එසෙව්වත් මේ පිණුතුන් හිතන්නේපා මේක පොඩි දෙයක් කියලා. දැන් බලන්න අද මේ දේශනාවට මේ දේශනාව ආරම්භ කරන්න හෝරා කීපයකට කලින් ඕගොල්ලෝ මේ භූමියට එන්නේ. එතකොට එනකොට පින්වත්නි gedara ඉඳලාම ලෑස්ති වෙන එකේ ඉඳලා ඊටත් කලින් සමහර දවස් ගානකට ඉස්සෙල්ලා ඉඳලා මේ දවස්වල අපිට මෙහෙම බණක් කියවන්න දේශනා කරවන්න තියනවා නේද කියලා ඒක ඇතුළෙම විතර්ක කොච්චර වැඩ කළාද විතර්ක વિચાર ඊට පස්සේ අද උදේ නැගිටපු වෙලාව ඉඳලා ඔය විතර්ක ටික තමයි ඔලිය වැඩ කරන්නේ මොනවද අරගෙන යන්න තියෙන්නේ මගේ හැරෙයිද කවුද මේ ධර්ම දේශනාවට එකතු කරගෙන යන්න තියෙන්නේ කියලා ඒ විතර්ක ටික තමයි. එතකොට දැන් මේ අපි මේ සාකච්ඡා මේ ධර්ම දේශනාවට පැමිණීම දක්වාම අපේ ඔළුවේ වැඩ කළේ රාගයට උපකාර කරන විතර්ක නෙමෙයි, ද්වේෂයට උපකාර කරන විතර්ක නෙමෙයි, මෝහයට උපකාර කරන විතර්ක නෙමෙයි. ඔබගේ කල්පනාව තුළ ඒ බඳු දුර්වල විතර්ක තිබුණේ නැහැ. ඊට පස්සේ මෙතනට ඇවිල්ලත් මේ භූමිය වාඩි උනේම භාගතුනාංශිකේ බුද්ධ වචනේ පිළිබඳ අදහසකින්. සමහර අයට මේ බණ තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන්. තේරුණත් එකයි නොතේරුණත් එකයි. තේරෙනවා නම් වඩා හොඳයි. නමුත් මේ ධර්ම විතර්කත් එක්ක ගනුදෙනු කරන්න හම්බුනේ ගැන සතුටු වෙන්න. හැමෝටම නෑ නී අදහස. අද මේ දවස ගන්නකොට සතියේ මැද දවසක්, සතියන්තේ දවසක් නෙමෙයි. එතකොට මේ අය මේ භූමියට ඇවිල්ලා මේ බිම වාඩි වෙලා මේ ජේතවන සෑය දිහා බලාගෙන භාගතුනාසික බුද්ධ වචනේ කතා කරන්න හම්බුනේ එක පුදුම තරම් ඕගොල්ලන්ට සහනයක් සංසාරෙට. ඒ සහනේ දිගපළල ඕගොල්ලන්ට අද තේරෙන්නේ නැතිව ඇති. නමුත් ඒක සසරදී ඔබ ඕගොල්ලෝ නිවන් දකින්න තාක්කල් මේ කුසලතාවය කියන්නේ මහා පුදුම දෙයක් පින්වත්නි. ඒක ධර්මයේ ඇතුළෙන් බලනකොට තමයි ඒක ගොඩාක් වටිනා දෙයක් විදිහට වැටහෙන්නේ. එබඳු වටිනා අවස්ථාවක අපි මේ එකතු වෙලා ඉන්නේ. එතකොට මේ භාගතුනාංශිකේ දේශනාවේ ඇතුළේ දියුණුව කරා යනවා කියලා කියන්නේ මේ බඳු තත්ත්වයක්. දැන් දේශනාවේ තියෙනවා කුම්භෝපම සූත්‍රය කියලා. කුම්භෝපම. එතකොට
කුම්භෝපම කියලා කියන්නේ කලයක් උපමා කොට වදාළ දේශනාව. කලයක ගැන තමයි කතාව තියෙන්නේ. දැන් බලන්න මේ ඉතාම කෙටි ධර්ම කතාවක් ඇතුලේ අමා නිවන සම්බන්ධ දාර්ශනික හැඩය, නිර්වාණය සම්බන්ධ ප්‍රධාන සාකච්ඡාව හැංගිලා තියෙන විදිය බලන්න. කුම්භෝපම සූත්‍රය. එතකොට මේ කුම්භෝපම සූත්‍රයේ තියෙනවා භාගතුන් වහන්සේ මතක් කරනවා චත්තාරෝමේ භික්කවේ කුම්භා. පින්වත් මහණෙනි කල හතරක් තියෙනවා කියනවා. චත්තාරෝමේ භික්කවේ කල හතරක් තියෙනවා කියනවා. කතමේ චත්තාරු මොනවද ඒ හතර? ඒක ලස්සන නිවන ගැන කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ එක පොඩි ධර්ම කතාවක්. ඒකනේ ඒ කාලේ මේ එක දේශනාවක් ඇතුලේ විශාල මඟඵලලාභින් බිහි වුණා කිව්වේ. ඇයි මේ වගේ ඇතුලේ අර මේ කලයක කිව්වට ඒක ඇතුලේ තියෙන නිවන සම්බන්ධ සාකච්ඡාව. ඒක හරි ලස්සන සාකච්ඡාවක්. ඒක ඇතුලේ තමන්ව කියෙව්වොත් එයා පිරිණිවන් පානවා. පිරිණිවන් පානවා. ඒතර මේ පිරිණිවන් පානවා කියලා කියන්නේ දැන් මිනිස්සු අපින් අහනවා මේ අනේ ඔබ වහන්සේලාගේ බණ අහලා අපි යම් යහපතක් කරගත්තා. සමහර අය මේ බොහොම ඒගොල්ලෝ දැඩි ලෙස ඒකට ඒ වෙනුවෙන් කතා කරනවා. මොකද්ද ඔබ වහන්සේලාගේ බණ අහලා අපි ධර්මයේ තුල ඉන්නවා. අනේ ඔබ වහන්සේලාට මේ මොනවා හරි පූජා කරගන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? ඒතර අපි කියනවා අපිට පූජා කරන්න දෙයක් නැහැ. අපට එහෙම අඩුපාඩුවක් නැහැ. අපිට අවශ්‍ය සිවුරු පිරිකර අරමේවත් තියෙනවා. ඔය ඇත්තෝ ඔය ඕගොල්ලන්ගේ කටයුතු කරගෙන යන්න. ඒතකොට ආයේ කතා කරලා අහනවා. එක්කෝ අපි ළඟ ඉන්න කෙනෙකුට කතා කර කර ඇවිටිලි කරනවා. ඒතකොට ඒක හොඳයි. දැන් මේ මිනිස්සු උත්සාහ කරන්නේ අපිට අවශ්‍ය දෙයක් පූජා කරන්න. නමුත් ඕගොල්ලෝ කරන ලොකුම පූජාව තමයි අද මේ බණහන හැමෝටම කියන්නේ. මොකද සමහර අම්මලා ඉන්නවා බොහොම දැන් අපිත් එක්ක නම් නෙමෙයි අපි ළඟ ඔය වැඩ කටයුතු කරන ඉන්න සමහර අයට ටිකක් චෝදනාත්මක කතා කරනවා. ඇයි ඕගලන්ට මේ හාඳුරුන්ට පිරිකරක් පූජා කරන්න අවස්ථාව දෙන්න බැරි කියලා නිකන් බොහොම පටිග සම්පයුක්තව පවා කතා කරන අය ඉන්නවා. ඒක ඇතුලේ තියෙන්නේ අර පටිගේට වඩා ඒ අම්මගේ ඇතුලේ තියෙන ශ්‍රද්ධානුසාරී බව තමයි පේන්න තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට මේ අපිට පූජා පිරිකරක් පූජා කරන්න ඕන නම් කරන ලොකුම පූජාව තමයි පුළුවන් තරම් නිකලෙස් වෙන්න බලන්න. ඒක තමයි අපිට කරන ලොකුම පිරිකර. පුළුවන් තරම් කෙලෙස් අඩු ජීවිතයකට යන්න. පුළුවන් තරම් කෙලෙස් අඩු ජීවිතයක් පතන්න. කෙලෙස් අඩු ජීවිතයක් පතාගෙන කෙලෙස් අඩු ජීවිතයක් වෙනුවෙන් භාගතුන් හස්සේ යම් ප්‍රතිපදාවක් වදාලාද පින්වත්නි ප්‍රතිපදාවට එකතු වෙන්න. ඒක තමයි අපිට කරන ලොකුම පූජාව. ඒ වගේ පූජාවක් ආයේ තවත් නැහැ. ඒ වගේ පූජාවක් අපිට තවත් නැහැ. සෝතාපන්න ශ්‍රාවක භාවයකින් තමන්ගේ ඇතුළාන්තේ වෙනස් කරගත සක්කාය දිට්ඨිය දුරු කරගන්න. ඒ සක්කාය දිට්ඨිය දුරු වෙච්ච ජීවිතේ තරම් ලොකු පිරිකරක් නෑ අපිට. ඒතර කාට හරි කෙනෙකුට හිතෙනවා නම් මේ අපි කරන ධර්මදේශනා වෙනුවෙන් මොනවා හරි උපකාරයක් කරන්න. ඒ උපකාරය තමයි ඕගොල්ලෝ මේ ධර්මදේශනාව ඇතුලේ ජීවත් වෙලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න මහන්සි වෙන එක. සක්කාය දිට්ඨිය දුරු කරගන්න මහන්සි වෙන එක. ඔගොලු මේ බණත් අහහා ආයෙත් භවයම නම් පතන්නේ. ඒකට ඒක අපිට හරි ලැජ්ජාවක්. ඔගොලු මේ බණ අහහා මේ බණ ටික අහලා ඔගොලු ආයෙත් භවයම ප්‍රාර්ථනා කරන මට්ටමක් නම් තියෙන්නේ. එතකොට ඒක අපිට හරි ලැජ්ජයි. එබඳු ලැජ්ජා සහගත තත්ත්වයකට අපි එකතු නොවිය යුතුයි. ඔගොලු අඩුම යටත් පිරිසෙන් භවේවත් වර්ණනා නොකරන මට්ටමට ඇතුළාන්තේ වෙනස් කරගන්න. භවේවත් වර්ණනා නොකරන මට්ටමට ඇතුළ වෙනස් කරගන්න. ඒක තමයි අපිට කරන විශාලම පූජාව. එතකොට ඒ භවේ ප්‍රාර්ථනා කරන්නේ නැති මට්ටම කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක මේ ජීවිතය ඇතුලේ ගොඩාක් ලොකු දෙයක් නෙවෙයි. ඒක මේ ධර්මයේ හඳුනා ගැනීමත් එක්කම අවදානම වැටහිලා භවයේ ප්‍රාර්ථනා කරන්නේ නැති ජීවිතයකට ඔබට එන්න පුළුවන්. එතන එන්න පුළුවන්. ඒතර දැන් බලන්න මේ කුම්භ කියන සූත්‍රයේ භාග්‍යතුන් හන්සේ
අපට අනුදෙන වදාලා කලයක් සම්බඳ හතර වැදහැරුම් ක්‍රමය. මොකද පළවිනිියක තමයි බලන්න බුදුරජාණන්ස මතක් කරනවා තුජ්ජෝ පිහිතෝ පුරෝ විවටෝ තුච්චෝ විවටෝ තුච්චෝ පිහිතෝ පුරෝ විවටෝ. එක කලයක් තියෙනවා ඇතුලාන්තේ හිස්. ඒ කලේ ඇතුළ හිස්. හැබැයි ඇතුළ හිස්සුනාට එලියෙන් හොඳට වහලා තියෙනවා. කලේ කලයක් ඔළුවට ගන්න ඒ කලේ ඇතුළ මොකුත් නෑ. උඩින් වහලා රිදිකඩකින් හරි මොකින් හරි වහලා තියෙනවා. තුච්චෝ පිහිතෝ පුරෝ විවටෝ ඇතුලාන්තී වහලා කට වහල තින ඇබේ ඇතුළි මොකක්වත් ඇත්තිත්නේ. දෙැබල මේක ඇතුළි තිනව සෝතා අපන්න ශ්‍රාවකීකුට ලැබෙන තල්ලුව බලන්න ලස්සන දෙයක් ඒක. එතුට තවත් කලයක් තියෙනවා තුච්චෝ විවටෝ පුරෝ පිහිතෝ. තව කලයක් තියෙනවා ඇතුළත දිය පිරිලා තින කලේ පවිචි කරන වතුරු ගෙන්න්නන ඇතුළත දිය පිරිලා තියෙනවා හැබැයි උඩ මුව වහලනෑ උඩින් වහලනෑ ඉස්සල කලේමකක්ද ඇතුළත හිස් සැබේ කට වහලා. තැ මේ කලේ ස්වභාවමකක්ද මේ කලේ ස්වභාවේ තමයි පින්වත්න ඇතුළත වතුර පිරිලා තියෙනවා හැබැයි කටවහන්න අමතක වෙලා කට වහලා නෑ. ඊළඟට තවත් කලයක් තියෙනවා පින්වත්න තුන්වෙනි කලේ තමයි ඇතුලාන්තය හිස්න් හැබැයි කලේ වහලත් නෑ මුව නොයසූ කලයක් ඇතුළත් හිස් මුව නොයසූ කලයක්. හතරවෙනි එක තමයි පින්වත්න ඇතුළත වතුර හොඳර පිරිලා තියෙනවා ඒ වගේ මොහොඳට කටත් වහලා තියෙනවා. තිම ඔහොම සරල උපමාවක් පේන්නේ. නමුත් මේ ඇබැයි මේක උඩුවර්තයේ බැලුවට පස්සේ සරලයි වගේ පෙනුනට අමා නිවන සම්බන්ධ බොහෝම ලස්සන කාරණාටිකක් මේක ඇතුළේ අහුලන්න පුළුවන් අපිට. එතුට දැම් මේක මම්ම තේරෙන්න්න බොහොම සරල කරලා කියන්නේ මේක අර පාලිවාක්කයම දිහා බැලුවට පස්ස මේක තේරෙන්න්නෙත්නේ. මේක තියෙන මුව නොවැසූ කලේ කියලත් නෙමේ ඇත්තට මම්ම තේරෙන භාෂාවන්කි වෙතුට දැන් කලේ ස්වභාව කළ හතරක් තිෙන එකම්මකක්ද ඇතුලාන්තේ හිස් හැබැයි මුව වසා ඇත. තව කලයක් තියෙනවා ඇතුලාන්තය තුළ හිස් නෑ දිය පිරී ඇත නමුත් මුව වසා නැත. දිය පිරී ඇත මුව වසා නැත අපිරිසිදුවෙන්ඩි ඉඩකඩ තියෙනවා. තුන්වෙනි කලයේ තමයි පින්වත්න ඇතුලාන්තයේද හිස්වී ඇත එකැන දිය නැත මුව වසාද නැත. දියත් නෑ මුව වහලත් නෑ. හතරවෙනි කලයේ තමයි පින්වත්න ඇතුලාන්තයේ දිය පිරී ඇත එසේම මුව වසා ඇත. ඔන්න ඔක තමයි කල හතර. එහෙම පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ අපට මේ පුද්ගල භාවය සම්බන්ධ මේ ජීවිතය ඇතුළ ඉන්න පුද්ගලයෝ සම්බන්ධ මේ සංසාරයේ සැරිසරණ පුද්ගලයන් සම්බන්ධ පැහැදිලි කිරීමක් කළ ගැන පුද්ගල විධත්වය සම්බන්ධ චරිත ස්වභාවය සම්බන්ධ ආශ්‍රව ස්වභාවය සම්බන්ධ අනුසේ ස්වභාවය සම්බන්ධ ටානාටාන කුසලතාවේ සම්බන්ධ ඊට පස්සේ අධිමුච්චතාවය සම්බන්ධ බොහොම ලස්සන පැහැදිලි කිරීමක් මේ ඔස්සේ පැහැදිලි කළා. මොකක්ද කතංච භික්කවේ පුද්ගලෝ තුච්චෝ හෝති පිහිතෝ. පින්වත් මහණෙනි මොකද්ද මේ ඇතුලාන්තේ හිස්වෙච්ච මුව වසා ඇති කලයක් බඳු ස්වභාවය. ඇතුලාන්තය හිස්වෙච්ච මුව වසා ඇති ස්වභාවේ කෙබඳු එකක්ද භාගතුන් වහන්සේ වදාරනවා. භාගතුන් වහන්සේ අපට මෙතනදී පැහැදිලි කරනවා මහණෙනි ඇතැම් පුද්ගලයෝ ඉන්නවා ඇතැම් පුද්ගලන ඉද භික්කවී ඒකච්චස්ස පුද්ගලස්ස පාසාධිකං හෝති අභික්කන්තම් පටික්කන්තං ආලෝකිතං විලෝකිතං සම්මිජ්ජිතං පසාරිතං සංගාටි පත්තචීවර ධාරනං. ඇතැම් පුද්ගලයෝ ඉන්නවා සමහර ඉන්නවා ඒ පුද්ගලයා තුළ
ඉරියව් පවත්වද්දි හරි ප්‍රසන්නයි. ආලෝකිතං විලෝක, ඒ කියන්නේ යන එනකොට හරි ප්‍රසන්නයි. වදානේ වළඳනකොට ප්‍රසන්නයි. එළියෙන් බැලුවම ලස්සන සුදු ඇඳගෙන ඉන්නවා. ලස්සනයි එළියෙන් බැලුවාම. හැබැයි ඒ කියන්නේ දැන් ඒක හරියට භාගතුනාංශික දේශනාවේ තියෙනවා ඇතුළාන්තය හිස්විච්ච මුව වසා ඇති කලේ හොන්තට වහලා. හොන්තට කලේ වහලා තියෙනවා. හැබැයි මේකේ අර්ථ කීපයක් තියෙනවා. මම මේ අර්ථයක් පැහැදිලි කරන්නේ. මේකේ අර්ථ දෙකක් තුනක් අපි මෙතනදී සාකච්ඡා කරගන්න උත්සාහ කරනවා නිවනටම උදව් වන විදියට. එතකොට දැන් මේකේ එක ස්වභාවයක් තමයි ඇතුළාන්තයේ හැබැයි හොන්තට කටේ කට හට බැඳලා තියෙනවා. කට බැඳලා තිබුණ වැඩක් නෑ. ඒකයි මෙතන මෙතන ධර්මයේ කියන්නේ ඒකච්ඡස්ස පුග්ගලස්ස පාසාදිකස්ස හෝති අභික්කන්තම් පටික්කන්තම් ආලෝකිතම් විලෝකිතම් සමිජ්ජිතම් පසාරිතම් සංඝාටි පත්ත චීවර ධාරණං. පාත්‍ර සිවුරු දරා ගන්න සරිම සංසුන් සිවුරු උත්තර පොරොල පාත්‍රිත් කරේ දාගෙන ඉන්නේ. දැක්කහම මේ බණ නතර කරලා ගිහින් වඳින්න හිතෙනවා. දැක්කහම ඇයි එළියේ හරිම හිස්ස මුඩු කරලා ගිහි කෙනෙක් නම් උත්තට උතුරු සලුවක් දාගෙන ඉන්න හැම වෙලාවකම. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ වුණාට පින්වත් මහණෙනි පත්ත චීවර සංඝාටි පත්‍ර චීවර ධාරණං සෝ ඉදං දුක්ඛන්ති යථා භූතං නප්පජානාති. එයා හැබැයි දුක හට දුක කියන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. නප්පජානාති දුක්ක සමුදේ මොකක්ද කියලයා දන්නේ නෑ. එකැන දුක හටගන්න කොහොමද කියලයා දන්නේ නෑ. ඉදන් දුක්ක නිරෝධන්ති නප්පජානාති. නප්පජානාති දුක්ක නිරෝධය මොකක්ද කියලයා දන්නේ නෑ. දුක්ක නිරෝධය මොකක්ද කියලයා දන්නේ නෑ. ඊට පස්සේ දුක්ක නිරෝධගාමිනී පටිපදංච නප්පජානාති. දුක්ඛ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මොකද්ද කියලා යා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක හරියට මහණෙනි භාග්‍යතුන් හන්සේ මතක් කරනවා ඒක හරියට කතංච බික්කවේ පින්වත් මහණිනේ පුද්ගල භාවයේ කියන්නේ හරියට හොන්තර කටවහපු හිස් කලයේ වගේ කියනවා. හොන්තර කටවහලා තියෙනවා හැබැයි ඇතුළ හිස්. කවදාවත් අවබෝධය කරා යන්න බෑ කියනවා. කවදාවත් අවබෝධය කරා යන්න බෑ කියනවා. එතන මේකම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ. අර ගැඹුරු පැත්තට හැරිලා බලුවොත් එහෙම එයාගේ ස්වභාවය තමයි මේ රූප ස්වභාවය ගැන යම් සංවේදීකමක් තියෙනවා. රූප ස්වභාවය ගැන යම් සංවේදීකමක් තියෙනවා. හැබැයි අර නාම ධර්ම ඇසුරේ හිත පවත්වනවා. රූප ස්වභාවය ගැන යම් අදහසක් තියෙනවා. රූපයේ පිළිබඳ පොඩි යථාර්ථවත්කමක් තියෙනවා. රූපය අනිත්‍ය වශයෙන් නිකන් වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් අර ධම්මායතනය අනුව නාම ධර්ම මත හිත පිහිටවාගෙන ඉන්නවා. නාම ධර්ම ටික ඇසුරු කරගෙන ඉන්නවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරකින් නාම ධර්ම වලට අර්ථයක් දීගෙන ඉන්නවා. රූප ස්වභාවය පිළිබඳ යම් එයාට අමානිවන්ට එකතු වෙන්න බෑ. ඇයි? බුදුරජාණන්සේගේ අවබෝධය කියලා කියන්නේ නාම රූප ධර්ම දෙපැත්තෙන්ම අවබෝධය කරා ගියපු කෙනා. දැන් දේශනාවේ තියෙනවා ඒ පුද්ගලයා තුළ ඊද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ පාසාදිකං හෝති අභික්කන්තම් පටික්කන්තම් ආලෝකිතං විලෝකිතං සමිජ්ජිතං පසාරිතං සංඝාටි පත්තචීවර ධාරණං. පාත්‍ර සිවුරු ටික භික්ෂුවක් නම් එයා හොත්තට දරාගෙන ඉන්නවා. පාත්‍ර සිවුරු ටික දරාගෙන හිටියට ඒ පාත්‍ර සිවුරු ටික හොඳට දරාගෙන ඉන්නවා බොහොම සංසුන්. දැන් අර ධර්මයේ තියෙනවා ස්වභාව හතරක් පින්වත්නි. සමහර අය ඉන්නවා ඒ අය පහදින්නේ පින්වත්නි රූප ස්වභාවයට. රූපප්පමාණු එයා ප්‍රමාණි විදිහට ගන්නේ රූපය. රූපේ තමයි ප්‍රමාණි විදිහට ගන්නේ. එතන රූපේ ප්‍රමාණි විදිහට ගන්න බෑ. දැන් අර එක තැනක ඉන්නවා මේ එක තැනක අර වස්සකාර ඇමතිවරයා බුදුරජාණන්සේ ප්‍රධාන සංඝයා වඩිනකොට රූපේ ප්‍රාමාණික සාධකයක් විදිහට කොහෙවත් අල්ලන්න එපා. කොහෙවත් රූපේ ප්‍රාමාණික සාධකයක් විදිහට අල්ලන්න එපා. හේතුව දැන් ඔකට හරි ලස්සන දෙයක් ඔය මේ සමාජික තමන්ව අවදානමේ වැටෙන්නම බලපාන්න පුළුවන්.
අර බුදුරජාණන් ප්‍රධාන සංඝයා වඩිද්දී වස්සකාර ඇමතිවරයා එයාගේ පිරිසත් එක්ක ඇවිල්ලා අර විශාල පිරිසක් දැන් මේ වගේ වෙලාවක බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයා වඩිනකොට අර විශාල පිරිසක් අනේ භාගතුන් වහන්සේ වඩිනවා නේද කියලා එකතු වෙලා ඉතින් වන්දනා කරන්න. ඒ එකතු වෙච්ච වෙලාවේ පින්වත්නි වස්සකාර ඇමතිවරයාට ටිකක් වැඩි පිරිසක් එකතු වෙලා ඉන්න නිසා එයාත් බැලුවා එයාගේ කණ්ඩායමත් එකතු කරගෙන එයත් ආවා. එයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයා වඩිනකොට එයත් හිටියා. එයාත් වටේට එයාගේ කණ්ඩායම ඉන්නවා නිකන් ආරක්ෂක ආරක්ෂකයෝ ඉන්නවා ප්‍රධාන ඇමතිවරයානේ වස්සකාර කියන්නේ. ඇවිල්ලා ඉතින් එයත් ඉන්නවා. එයා ඉන්නකොට එතනින් දැන් එතනින් අර භාගතුන් වහන්සේ ප්‍රධාන සංඝයා වඩිනකොට අර වස්සකාර ඇමතිවරයා අර එක ස්වාමීන් වහන්සේ නමක් පෙන්නලා කියනවා ආන් අර බලපල්ලා අර හාඳුරු නිකන් හැලි වඳුරෙක් වගේ කියලා කිව්ව බොහොම මිටි හාඳුරු කෙනෙක්. ශරීර අසාමාන්‍ය මිටි මිනිස්සු ඉන්නේ ඔය. අසාමාන්‍ය මිටි ටිකක් වෙනත් ස්වරූපයක් තියෙන හාඳුරු කෙනෙක් දැකලා කිව්ව අර හැලි වඳුරෙක් වගේ අර හාඳුරු කියලා පෙන්නුවා. පෙන්නුවා බුදුරජාණන් සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හැරෙව්වා. හරවලා කිව්වා පින්වත් වස්සකාර කැතයි ඒ කතාව කිව්වා. මොකක්ද ඒ කිව්වේ කියලා ඇහුවා. වස්සකාර ඉක්මනට සමාව ගන්න කිව්වා. මම මෙයාට අනුකම්පාවට කියන්න කිව්වා. දැන් යාට හරි ලැජ්ජයි සමාව ගන්න. මොකද එයක් කණ්ඩායමක් ඉන්නවනේ. ගොඩාක් මිනිස්සු අමාරු වෙටිනේ මාන්නේ නිසා. ඉතින් යාට හරි ලැජ්ජයි නිකන් සමාව. එතකොට එයා ඇහුවා හරි සමාව නොගත්තොත් මොකද කියලා ඇහුවා. සමාව නොගත්තොත් මම මොකද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් සවාදාලා සමාව නොගත්තොත් ඔහෙට වෙන්නේ මේ කැලෑවේ මේ පිටිපස්ස කැලෑවේ පේනවා මේ කැලෑවෙම ඔහෙට වෙන්නේ හැලි වඳුරෙක් වෙලා උපදින්න කියලා කිව්වා. භාගතුනස වදාලා. මෙයා සමාව ගත්තේ නැහැ. මහා උද්දච්ච මිනිස්සේ. සමාව ගත්තේ නැහැ. බුදුරජාණන් දැනගත්තා මෙයා නිවැරදි වෙන්න ලෑස්ති නැහැ. බුදුරජාණන්ස වැඩිය. සංඝයා පිරිවරාගෙන වැඩි. හැබැයි මෙයාට එදා රෑ මතක් වුණා. මොකද්ද මම මේ කරගත්තේ? බුදුරජාණන්ස එහෙම මේ අපිව රවට්ටන්න කතා කරන කෙනෙක් නෙමෙයි. දැන් භාගතුනස යමක් වදාලා නම් ඒ වදාළ දේ එහෙමමයි. බලන්න අර උද්දච්චකම තිබ්බට තථාගතයන්ස විශ්වාස කරන්නේ ගත ඇරියේ නැහැ. ඒ අර තමන්ගේ ඇතුලාන්තයේ තුල උද්දච්චකම මාන්නකාරකම ආවත් එහෙම ආපු අය පවා බුදුරජාණන් විශ්වාස කරන කත ඇරින් අද බුද්ධ ශාසනය ඇතුළෙම ඉන්නවා කියලා හිතා. ඒ කියන්නේ බුදුරජාණන්ගේ ශ්‍රාවකයා විදියට පෙනී ඉන්නවා තථාගතයන් විශ්වාස කරන්නේ නැතුව. එයාට කොහොම වරදින්න ඕනද? බලන්න මේ පුද්ගලයා ජීවිතේ වරද්ද ගත්තට එයා බුදුරජාණන් විශ්වාස කරන එක නැවැත්තුවේ නැහැ. එයා බැලුවා මේ තථාගතයන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙ විදියටම ලෝකේ වෙනවා. ඒක එහෙමමයි. තථාගතයන් වහන්සේ යමක් වදාලා නම් ඒ වදාළද එහෙමමයි කියලා මෙයා එදා රෑ වෙනකන් කල්පනා කරලා දැන් මොකද්ද කරන්නේ? මට දැන් වැරදිලා ඉවරයි. හොඳම දේ තමයි මම මේ කැලෑවේ දැන් මේ ඇමතිවරු සහ අනිත් පිරිස එකතු කරලා කැලෑවේ පළතුරු හදනවා. කැලෑවේ පළතුරු අපිත් දැන් ওই වගේ එකක් තමයි කර කර ඉන්නේ. අපිත් මේ කැලෑවේ පළතුරු හදනවා. දැන් අපි නිවැරදි වෙන්න ඕගොල්ලන්ගේ හිතේ තියෙන කෙලස් ටික අයින් කරගන්න කියනකොට ඕගොල්ලෝ පහන් පත්තු කරන්න ලෑස්ති වෙනවා. මේ කෙලස් අයින් කරගන්නේ දැන් රාගේ ගොඩාක් බලවත් නම් අසුභ සංඥාව දියුණු කරන්න කියනකොට මෝහයේ ගොඩාක් බලවත් නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසන හැකියාව හදාගන්න කියනකොට මෝහාන්ධකාරයේ දුරු වේවා කියලා ඔගොල්ලෝ 84000 පාන්දල් වණ්ඩ ලෑස්ති. ජීවිතේ අනිත්‍යයි අනිත්‍ය දකින්න කියනකොට ඔගොල්ලෝ ලෑස්ති මල් පූජා කරන්න. හරියට අර වස්සකාර ඇමතිවරයාට එතනම ප්‍රශ්නේ විසඳගන්න කියද්දී එයා පළතුරු හිටෙව්වා වගේ වැඩක් තමයි දැනුත් අපි කර කර ඉන්නේ. ලොකු වෙනසක් නැහැ මේ කතා දෙකේම. එතකොට මේ කතාවලට වඩා දුර්වල කතාද ලංකාවේ මිනිසුන්ට තියෙන ඇයි? කොච්චර දුර්වලයිද කියනවා වස්සකාරට සද්ධාව හරි තිබ්බා. එයාගේ අර මාන්නක්කාරකම මතුවෙලා බුදුරජාණන් වහන්සේව යාට විශ්වාස කරගන්නට ඒ මානකාරකමට ඒ වෙලාවේ අර සමාව ගන්න එක මදි පුංචිකමක් කියලා හිතුවට එයා gedara ගිහින් කල්පනා කළා තථාගතයන් වහන්සේ වදාළොත් වදාළමයි ඒක ඒ විදියමයි. බලන්න යාට කොච්චර තථාගතයන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් තිබිලාද? අද ඒකත් නැහැ. අද ඉන්න මිනිසුන්ට ඒකත් නැහැ පින්වත්නි.
ගොඩාක් දුරවලයි අද. දැන් මේ විදියට ජීවිතයක් තියෙන අපි අමාරු වැටෙන් ඉඩකඩ නැද්ද? තියෙනවා. එතකොට අර වස්සකාර මේ කතාව ආරංචියත් ගියා මෙන්න මේ වස්සකාර වඳුරෙක් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ওই වස්සකාර මැරුණාට පස්සේ මිනිස්සුක චෙක් කරන්න පරීක්ෂා කරන්න වස්සකාර කියලා කතා. එතකොට පින්වත්නි විශාල වඳුරෙක් පැන පැන එනවලු. අර නම කියනකොට. එයාගේ උපක්ලේශයේ විසින් එයා තිරිසං යෝනිය උපත හැදුවා. දැන් බලන්න මේ එතකොට දැන් මේ සමහර අය ඉන්නවා දැන් මෙතන හරියට මේ ස්වභාවය කොහොම එකක්ද කලේ පිරিলা නෑ හැබැයි කටවහලා ඒ වගේ පින්වත්නි බාහිර එක ඒකේ ගැඹුරක් තියෙනවා රූපී පිළිබඳ යම් සංවේදිකමක් තියෙනවා හැබැයි නාම ධර්ම අනුව හිත පවත්වනවා නාමද තමා තුල සංඥාව හට ගන්නකොට සංඥාවට අයිති ලෝකයක් තියෙනවා කියලා සංඥාව මත හිත පිහිටව ගන්නවා තමන් තුල වින්දනය හට ගන්නකොට සුඛ වේදනා දුක් වේදනා හට ගන්නකොට වේදනාව ගినాපු ලෝකයක් තියෙනවා කියලා හිත ඒව කල්පනා කරනවා හැබැයි ආ රූපේ අනිත්‍යයි රූපේ මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නෝ ඔන්න ඔහොම ඉක්ුත් තියෙනවා ඒක ටිකක් ගැඹුරු කතාවක් මොකද්ද ඒ ගැඹුරු මොකද්ද තුම්බෝ පිහිතෝ පුරේ විවටෝ ඒ කියන්නේ ඒක හරියට පින්වත්නි ඇතුලාන්තයේ හිස් ඇතුලාන්තේ හිස් හැබැයි පින්වත්නි කාටවහලා කාටවහපු එකකින් විතරක් යහපතක් නැහැ මේ කියන්නේ තව විදියකින් කිව්වොත් මෙහෙමයි ඒ කියන්නේ රූපායතන ශබ්දායතන ගන්ධායතන රසායතන කියා රසායතන පොට්ටබ්බායතන අනුහිත පවත්වන්නේ ධම්මායතන අනුහිත පවත්වනවා අන්න ඒ වගේ තව ගැඹුරක් තියෙනවා තවත් ගැඹුරක් කියන්නේද ඒ ගැඹුර තමයි වස්තුකාමී ආනුව හිත පවත්වන්නේ හැබැයි බරපතල විදිහට කෙලස් කාමී තියෙනවා වස්තුකාමී ආනුව හිත පවත්වන්නේ හැබැයි බරපතල විදිහට කෙලස් කාමී තියෙනවා කෙලස් කාමී තියෙනවා තවත් විදියකින් කිව්වොත් අතීත සංස්කාර ආනුව හිත පවත්වන්නේ අනාගත සංස්කාර මවමව ඉන්නවා. ඔන්න ඔය විදියට පින්වත්නි ඇතුලාන්තයේ හිස් වෙච්ච මුව වසා ඇති කලයක් බඳු පුද්ගලයෝ හරියට මේ සමාජය තුල දකින්න ලැබෙනවා. ඒතර දෙවෙනි කෙනා මොකද්ද? කතංච පුද්ගලෝ බික්කවේ තවත් පුද්ගලයෙක් ඉන්නවා පුරේ විවටෝ. එයාගේ පුද්ගලයාගේ ස්වභාවයක් තියෙනවා. ඇතුලාන්තේ පිරී ඇත දියෙන් ඇතුලාන්තේ දියෙන් පිරී ඇත නමුත් පින්වත්නි මුව වසා නැත ඇතුලාන්තේ දිය පිරීලා තිබුණත් මුව වහලා නැත්තම් පින්වත්නි රොඩු ඇටෙන්ට ඉඩකඩ තියෙනවා මොකක්ද ඒ ස්වභාවය ඇතුලාන්තේ දිය පිරී නැති වුණත් මුව වහලා නැත්තම් දිය පිරෙන්ට දිය අපිරිසුදු වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. දැන් භාග්‍යතුන් හන්සේ එතන මතක් කරනවා මෙන්න මෙහෙම එකක්. පුද්ගලයෙක් ඉන්නවා ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ න පාසාදිකං හෝති අබික්කන්තං පටික්කන්තං ආලෝකිතං විලෝකිතං සමිජ්ජිතං පසාරිතං සංඝාටි පත්තර චීවර ධාරණං යම් පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි පින්වත්නි ඒ පුද්ගල භාවය මෙතන හඳුන්වනවා ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි ඇතුලාන්තයේදී පිරීලා තියෙනවා හැබැයි විවර වෙච්ච මුවක් තියෙන්නේ විවර වෙච්ච මුඛයක් තියෙන්නේ ඒක මෙතන හඳුන්වනවා මේ විදියට පින්වත්නි කොහොමද ඇතැම් පුද්ගලයෝ ඉන්නවා ඉදිරියට යාම ආපස්සට එීම ඉදිරිය බැලීම වටපිට බැලීම අත්පාහෙලවීම දිගහැරීම පාසිවුරු දැරීම පාත්‍ර සිවුරු දරා ගන්න එක මේවා ඊටාම පින්වත්නි ප්‍රසාදජනක බවක් නැහැ මූලික අර්ථයේ ඒවා තුල ප්‍රසන්නජනක බවක් නැහැ. සමහර ටිකක් හයියෙන් කතා කරනවා. හොඳට බඩ පිරින්න වළඳනවා. ඔවයිනේ අපි හොයන්නේ සමහර විට. දැන් බුදුරජාණන්සේ ළඟට එක හාඳුරු කෙනෙක් ඇවිල්ලා කියනවා මේ හරි සතුටින් බුදුරජාණන්සේට සිරිපාසටහන් වැඳලා කියනවා මං අද හරියට පැහැදිලා ඉන්නේ තථාගතයන් වහන්සේට. ඇයි කියලා ඇහුවා. අද මේ උවහන්සේ පොඩ්ඩයි නී වැළඳුවේ. පොඩ්ඩයි. එතකොට මේ භික්ෂුව වැළඳුවේ ටිකක් වළඳන එකට. පැහැදුනේ.
එතකොට ඒ වගේ අදත් ඉන්නවා පින්වත්නි ටිකක් වළඳන එකට පහදිනවා රූක්ෂ චර්යාවට පහදිනවා රූක්ෂ චර්යාවට සමහර කටහඬට පහදිනවා සමහර කටහඬට ගැටෙනවා සමහර කටහඬට පහදින අයත් ඉන්නවා කටහඬට ගැටෙන අයත් ඉන්නවා දැන් මම පෞ කාලේ අර බුදුගුණ බුදුගුණ මේ අපේ අර භාවනා වැඩසටහනකදී බොහොම කවියෙන් ශ්‍රද්ධාවෙන් සජ්ජායනා කළා කියලා මේ කීප දෙනෙක් ලියුම් එවලා තිබ්බා මට ඔබ වහන්සේ කවි කියන්න එපා මේ විදර්ශනාව ගැන කී කී කවි කියන්න එපා ඔබ වහන්සේට ගැළපෙන්නේ නැහැ කියලා එවලා තිබ්බා කටහඬත් එක්ක ගැටෙනවා සමහර අය ඉන්නවා කටහඬට අහුවෙලා යනවා ඔබ දන්නවද සමහර කටහඬට පැහැදිලා පෙරේත ලෝකේ උපදිනවා කොච්චර අවදානමකද අපි ඉන්නේ. එතකොට දැන් අර මේ ඒ යම් පුද්ගලයෙක් ඉන්නවා එළියෙච්චර චර්යාව තුල මේ ප්‍රසන්න නැහැ. ප්‍රසන්න නැහැ අතපය හැසිරීම තුල ප්‍රසන්න නැහැ. හැබැයි ඒ පුද්ගලයා තුල සෝ ඉදම් දුක්ඛං තී යතා භූතං පජානාති. දුක්ඛ සමුදයන්ති යතා භූතං පජානාති. දුක්ඛ නිරෝධන්ති යතා භූතං පජානාති. දුක්ඛ නිරෝධගාමිනී පටිපදන්ති යතා භූතං පජානාති. එතකොට දැන් දුක්ඛ පිළිබඳ දුක්ඛ සමුදය පිළිබඳ දුක්ඛ නිරෝධය පිළිබඳ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව පිළිබඳ යථා භූතම් පජානාති ප්‍රඥාවෙන් දකින කමක් තියනවා හැබැයි ඒ ප්‍රඥාවෙන් දකිනකම හොඳ මට්ටමක් හැබැයි එයාට මේ එළිය ලෝකේ පරිහරණය කරද්දී කෙලෙස් ඇවිල්ලා යථාර්ථයේ වෙනසෙන්ටත් ඉඩ කඩක් තියනවා ඇයි වතුර පිරීලා තිබ්බට කලේ විවෘතයි වතුර පිරීලා තියෙන තැනක කලේ විවෘත නම් පින්වත්නි පිරිසිදු වතුර තිබ්බත් රොඩු වැටෙන්න ඉඩ කඩ නැද්ද තියෙනවා රොඩු වැටෙන්න ඉඩ කඩ තියෙනවා එතකොට ඒක තව ගැඹුරු පැත්තෙන් කිව්වොත් එimhe අර තමා තුල වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන නාම ධර්ම හට ගන්නකොට හුදු නාම ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යamak කියලා වැටහීමක් තියෙනවා වැටහීමක් තියෙනවා ඒ නාම ධර්ම ටික පිළිබඳ සංවේදිකමක් තියෙනවා හැබැයි පින්නත් මේ සතර මහා ධාතුව සහ සතර මහා ධාතුවෙන් උපන් උපාදාය රූප පිළිබඳ අවබෝධයක් නැහැ. ඒක හොඳ මට්ටමක්. ඇයි ඉතින් වටිනාකම දෙන්නේ නැහැ. මොකද අර මුදු නාම ධර්ම ටිකක් කියලා වැටහීමක් තියෙනවා. හැබැයි රූපේ පිළිබඳ යථාර්ථ අවබෝධයක් නැති වෙච්ච තැනක රූපේ පරිහරණය කිරීම නිසා කෙලෙස් සැවිස්සෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉඩ කඩක් තියෙනවා. ඒක තවත් විදිහකින් කිව්වොත් සමහර අය ඉන්නවා පින්වත්නි වස්තුකාමයේ පිළිබඳ එයා අතහැරලා දාන එක ගැන සාකච්ඡාවක් නැහැ. හැබැයි කෙලස්කාමී අතහරීම ගැන යාට සාකච්ඡාවක් තියෙනවා. හැබැයි කෙලස්කාමීම පදනම් කරගෙන තමයි වස්තුකාමී හටගන්නේ. නමුත් කෙලස්කාමී ගැන යා උනන්දුවක් තිබ්බට වස්තුකාමී ගැන යා උනන්දුවක් නැහැ. දානේ වගේ දේවල් ගැන උනන්දු නැහැ. සමහර අය හිතානිනවා අපි භාවනා කරන අපිට දානේ වැඩක් නැහැ කියලා. වගේ අන්නේ මට්ටමක්. හරියට දන් දීම ගැන එහෙම උනන්දුවක් නැහැ වැඩක් නැහැ අඳුරනේ සිල් රැකින වැඩක් නැහැ අපි දැන් මේ ඕවට වඩානේ අපිට වැඩ වැදගත් දෙයක් තියෙනවා මොකද්ද අපි භාවනාව මේ දවස්වල කරන්නේ මෙන්න මේ භාවනා කරනවා අපි නම් ওই දානේ දෙන්න යන්නේ නැහැ නේ දැන් අපි ওই සෑයවල් වඳින්න යන්නේ නැහැ නේ අපි ওই මල් පූජා කරන්න යන්නේ නැහැ නේ කියලා ඒ මට්ටම අයින් කරනවා ඒකත් හරියට පින්වත්නි කතංච බික්කවේ පුග්ගලෝ පුරෝ හෝති කලේ පිරිලා තියෙනවා පින්වත්නි හෝති නවිවට්ටෝ හෝති විවටෝ විවෘතව තියෙනවා හැබැයි පිරිලා විවෘතව තියෙනවා පිරිලා ඒ කියන්නේ බුදුදහමේ ප්‍රධාන වශයෙන් අර චතුරාර්ය සත්‍ය අවබෝධි පජානාති කියන එකට අර්ථය එකතු වෙලා තියෙනවා නාම ධර්ම ඔස්සේ හිත පවතිනකොට හුදු නාම ධර්ම ටිකක් කියලා දන්නවා නමුත් රූපේ ඇසුරු කරගෙන විඥානයේ පවතිනකොට ඒ අමාරු වැටෙන්න තියෙන ඉඩ කඩකුත් තියෙනවා මොකද කලේ පිරිසුදු වතුර පුරවගෙන තිබ්බත් වැඩක් නැහැ රොඩු වැටෙන්න ගොම වැටෙන්න කිරි කලයක් දොආගෙන තිබ්බත් වැඩක් නැහැ කලේ ඇරලා නම් රොඩු වැටෙන්න ඉඩ කඩක් තියෙනවා තියෙනවා බලන්න කොච්චර ලස්සන පැහැදිලි කිරීමක්ද මොන්නතරම් අපූර්ව පැහැදිලි කිරීමක්ද ඊළඟට ධර්මයේ තියෙනවා කතංච බික්කලේ පුග්ගලෝ තුච්චෝ හෝති විවටෝ තවත් පුද්ගල මහණිනී පුද්ගල භාවයක් තියෙනවා ඇතුළාන්තේ හිස් වෙච්ච විවර වෙච්ච මුවක් තියෙනවා දුරු අන්තිම දුරුවලයි අන්තිම දුරුවලයි ඇයි කලෙත් හිස් විවෘතයි කලෙත් හිස් විවෘතයි ඒක භාගතුන් හන්සේ මතක් කරන ඉද බික්කවේ ඒකච්ච පුද්ගලස්ස න පාසාදිකං හෝති අභික්කන්තං පටික්කන්තං ආලෝකිතං විලෝකිතං සමිජ්ජිතං පාසාරිතං සංගාටි පත්තර චීවර ධාරණං
එතකොට ඒ පුද්ගලයා තුල ඉරියව් පවත්වද්දී යනේනකොට ඉරියව් ටික පවත්වනකොට සිව්පසේ පරිහරණය කරනකොට ඉඳුම් හිටුම් බෙහෙත් තේ තැඳුම් පැළඳුම් ආහාර පාන රටාව ඇතුලේ පින්වත්නි සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයා තුල ප්‍රසන්න බවක් සිහිය ලැබිච්ච බවක් නැහැ. සිහිය ලැබිච්ච බවක් නැහැ. අයන් දුක් අයන් දුක්ඛන්ති යථා භූතං නප්පජානාති. එයා දුක ගැන දන්නේත් නැහැ. දුක්ඛ සමුදයෝති නප්පජානාති. දුක හටගන්න විදිය දන්නේත් නැහැ. දුක නිරෝධෝති නප්පජානාති. දුක නිරුද්ධ කිරීම ගැන දන්නේත් නැහැ. දුක නිරෝධගාමිනී පටිපදාංචි නප්පජානාති. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවක් ගැන දන්නේත් නැහැ. බෞද්ධකම ඇතුලේ මෙහෙමයි ඉන්නවා. කිසිම රැකවරණයක් නැහැ. බාහිර ඉරියව් ඒ කියන්නේ අර දානමාන ආරෝමය මොකක්වත් ඇත්තෙත් නැහැ, භාවනාවකුත් නැහැ. නාම ධර්මයන් පිළිබඳ යථාර්ථ අවබෝධයකුත් නැහැ, රූපේ පිළිබඳ යථාර්ථ අවබෝධයකුත් නැහැ. වස්තුකාමී අතහරින්න ලෑස්තිත් නැහැ, කෙලෙස්කාමී අතහරින්න ලෑස්ති නැහැ. අන්තිම දුර්වලයි. ඒ මට්ටමට යන්න එපා. ඒ මට්ටමට ගියපු ශ්‍රාවකයෙකුට තියෙන්නේ අනාතකමක්. හතරවෙනි පුද්ගලයා කියන මොකද්ද? කතංච බික්කවේ පුද්ගලෝ පුරෝහෝති පිහිතෝ. එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තුල ඇතුලාන්තයේ දිය පිරී ඇත. එසේම මුව වසා ඇත. අන්න දක්ෂකම. ඇතුලාන්තයත් වහලා වතුරත් පිරිලා. මොකද්ද මේ කියන්නේ? ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ පාසාදිකං හෝති අබික්කන්තම් පටික්කන්තම් ආලෝකිතං විලෝකිතං සමිජ්ජිතං පසාරිතං සංඝාටි පත්ත චීවර ධාරණං. ඒ කියන්නේ එදිනෙදා ඉරියව් පවත්වනකොට යනේනකොට කනබොනකොට මේවා හැම තැනම සිහිය තියෙනවා. කෙලෙස් ඇති වෙන්න ඉඩක් නැහැ. ඒ ඉරියව් පදනම් කරගෙන කෙලෙසේ රිංගාණ්ඩ ඉඩකුත් නැහැ. ඒ වගේම මේ ප්‍රධාන ධාරාවේ බෞද්ධ ශ්‍රාවකයෙක්ගේ සාකච්ඡාවත් එයා තුල තියෙනවා. මොකද ඒ සාකච්ඡාව තමයි පින්වත්නි, සෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. අන්න දුක ගැනත් යථාර්ථවාදී අවබෝධයක් ධර්මයේ ඇසුරෙන් තියෙනවා. බුදුරජාණන්සේ වදාළ විදිහට තියෙනවා. දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. දුක හට ගන්න විදියත් දන්නවා. දුක නිරෝධයත් දන්නවා. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවත් දන්නවා. දන්නවා පජානාති. එතකොට දැන් ඒක පුදුම දක්ෂකමක්. ඒ කියන්නේ මේ වෙලාවේ ඉරියව් ප්‍රධාන ඉරියව් හතර පවත්වනකොට මොකද්ද? තිට්ටං චරන් නිසින්නෝවා සයනෝවා කියන ඉරියව් හතර පවත්වනකොට ඉරියව් හතර තුලත් සතිමත්. ඒ වගේම දුක පිළිබඳව, සමුදය පිළිබඳ, නිරෝධය පිළිබඳ, මාර්ගය පිළිබඳ පජානාති. ප්‍රඥාවෙන් අවබෝධ කරන මට්ටමකුත් තියෙනවා. එයානම් අවබෝධය කරා යනවාමයි. නාම ධර්ම පිළිබඳ වටහා ගැනීමකුත් තියෙනවා. රූපය ගැන අවබෝධිකුත් තියෙනවා. වස්තුකාමයක් තියෙනවා. කෙලස්කාමී ගැනත් අවබෝධයක් තියෙනවා. වස්තුකාමයක් අතහරින්න ලෑස්ති. කෙලස්කාමී අතහරින්නත් එයා ලෑස්ති. අතීත සංඛාරණුව හිත පවත්වන්නත් නැහැ. අනාගත සංඛාරණුව හිත පවත්වන්නෙත් නැහැ. වර්තමානි විදර්ශනා කරන්න යා ලෑස්ති. ඒක හරියට ධර්මී කියනවා පුරෝහෝති පිහිතෝ. මොකද්ද? දිය පිරී ඇති මුව වසා ඇති කලයක් බඳු පුද්ගලයා කියලා. නාම ධර්ම ගැනත් අවබෝධයේ පැත්තට බරයි, රූපේ ගැනත් අවබෝධයේ පැත්තට එකතු වෙලා. එයා මොන මට්ටමේ කෙනෙක් වුණත්, ගීයෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, දුර්වල කෙනෙක් හෝ වේවා, ශක්තිමත් කෙනෙක් හෝ වේවා, ආර්ථිකයක් තියෙන කෙනෙක් හෝ වේවා, නැති කෙනෙක් හෝ වේවා, අතීතේ වැරදිච්ච මිනිහෙක් හෝ වේවා, නිවැරදි මිනිහෙක් හෝ වේවා, එයා දියුණුව කරා යනවාමයි. ඒක තව පැත්තකින් කියන්න පුළුවන්. ආමිෂය ගැනත් දන්නවා. ආමිෂයටත් එයා බරයි. ආමිෂය අත්හරින්නෙත් නැහැ. හොඳට කලේ වහලා වගේ. දිය පිරී ඇත. ප්‍රතිපත්තියක් තියෙනවා. උපසමයට එකතු වීම පිළිස සමත විපස්සනා වශයෙන් හිත වැඩිමත් තියෙනවා. හැබැයි ආමිෂයක් තියෙනවා. මල් පූජාවක් තියෙනවා. මල් පූජාව ඇතුලේ තමන්ව විදර්ශනා කිරීමේ හැකියාවක් තියෙනවා. ওই දෙකම නැහැ නේද? ওই දෙකම එක මට්ටමින් නැහැ. මල් පූජා කරන කෙනාට විදර්ශනාව නැහැ. සමහර අය විදර්ශනා කරන්න ගියාට පස්සේ ආමිෂේ නැහැ.
ඉතින් ඒක අමාරු වෙටෙන්න තියෙන අවස්ථාව වැඩි. ඇයි වතුර පිරලා තිබ්බත් කලේ විවෘත නම් අමාරු වෙටෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි. එබඳු දක්ෂතා සහිත ශ්‍රාවක භාවයක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ අංක 133 සංගමිත්තා මාවත අනුරාධපුර පදිංචි බෝධිපාරමිත් රාජපක්ෂ පුතාගේ දෙමව්පියන් විසින් ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරා තිබෙනවා. එයත් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත්තිය සැලසේවා. මේ පිනතුන් හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු පින්නතුන්ගේ පවුල්වල හැම දිනාටමද ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි අද මේ දේශනාවේ ආරම්භන වන්නේ මේ උතුම් පුණ්‍ය ශක්තිය 2023 ජනවාරි මාසේ පළවන දින පරලෝ සැපත් සෝමපාල නානායක්කාර ආදරණීය පියාණන්ගේ සංසාරික ජීවිතේ වඩා සුවපත් වේවා, එතුමාගේ ආයිති භවයේ සුවපත් වේවා. එතුමා ප්‍රධානව මේ අත්තු හැම දිනාගේම නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ කුසල් බලවත් වෙලා සංසාරගත ජීවිතේ සුවපත් වෙලා අමා නිවනින් සැනසීමටම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ විච අපටත් මේ උතුම් කුසල් ආශිර්වාදයේ පිණිස එකතු කරලා තියෙනවා. අප වෙනුවෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා තිනෝ මේ ඇත්තෝ. ඒ හැම දිනාටමද ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. අපවත් වී බදාල අනුරාධපුර සීලකුටියේ වැඩවාසී කළ ඉංගිරියේ විජිත පින්වත් නායක ස්වාමීන් වහන්සේටද උන්වහන්සේ පැතූ බෝධියෙන් අමා නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨානී කොට තිබෙනවා. බෝධි පාරමිත් රාජපක්ෂ පුතාගේ සීයාබන HR පීටර් ආදරණීය පියාණන්ටත් දෙමව්පියන් සහ දෙපාර්ශවයේ පරලෝ සැපත් සියලුම ඥාතීන්ට අනුමෝදන් කරලා තිබෙනවා. ඒ හැම දිනාටම මේ උතුම් කුසලානි සංසයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින ඊකේ විමලාවතී මිත්තණිය ඇතුළු බෝධිපාරමිත් පුතණුවන්ගේ දෙමව්පියන් දෙපාර්ශ්වය සියලුම දෙනාට කායික මානසික නිරෝගී බව දිගාසිරි ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ උතුම් රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයේ පත්තුණු භූමියක සිට මේ ධර්ම සම්භාෂණයට එකතු වීම වෙනුවෙන් විමලාවතී මහත්මිය ඇතුළු බෝධිපාරමිත් පුතාගේ දෙමව්පියන් සහ දෙපාර්ශ්වය සියලුම ඥාතීන්ටත් මේ උතුම් කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා සම්බන්ධ වුණු ලොකු කුඩා ඔබ හැම දිනාටමත් මේ කුසල් බලවත් වේවා. නිවසේ සිට ලෝකේ විවිධ තැන්වල ඉඳලා මේ දේශනාවත් එක්ක සමවැදුණු ඔබ හැම දිනාටමත් මේ උතුම් කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජදරුවන් සක්තිවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා වීදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක්ම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරම්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.